අද මාත් සාකච්ඡාව තුළින් අපි කරුණු කීපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී මූලික වශයෙන්ම අපි මේ වෙන විට රට හමුවේ ප්‍රකාශ කරලා තියෙනවා ලබන මාස අගෝස්තු 3 වෙනිදා රජයේ වෛද්‍යනාන්ගේ සංගමයට සම්බන්ධ සියලුම ශාකා සංගම් ඇතුළු සියලුම වෛද්‍යවරුන් දීපව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාවලියකට යොමු වෙන බවට අපි මේ වෙනුවිට රට හමුවේ ප්‍රකාශ කරලා තිනවා. ඒ වගේම අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් අපි දැනුවත් කරලා තිනවා. ඒ වගේම මේ කරුණු 10ක් මූලික කරගෙන සිදු කරන්නා වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් මේ කරුණු ගැන අපි බොහොම පැහැදිලිව අදාළ අංශ දැනුවත් කරලා තිනවා. මූලික වශයෙන්ම අපි අවධානයට ලක් කරන මේ ප්‍රධාන කාරණා 10 වෛද්‍යවරුන්ටත් පොදුවේ සෞඛ්‍ය සේවයටත් ඒ වගේම රටටත් බලපාන්නා වූ ප්‍රබල මේ දිලවන ආන්දෝලාත්මක කාරණාවලට විවාදවලට ලක් වෙලා තියෙන ප්‍රබල රටට බලපාන කරුණු. ඒ නිසා රජයේ වෛද්‍යනාන්ගේ සංගමයේ සියලුම වෛද්‍යවරුන් සාකා සංගම් සියල්ලම ඇවිල්ලා මධ්‍යම කාරක සභාවක් පවත්වලා ඒ මධ්‍යම කාරක සභාවේ ගත්තා වූ තීන්දුව තීරණ අනුව ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් තමයි මේක. ඒතර මේදී මූලික වශයෙන්ම මේ ජාතික ප්‍රතිපත්තියකින් තොරව සිංගප්පූරුව සමග අත්සන් කරන ලද නිදහස් වෙළඳ ගිවිසුම තුළින් රටට සිදුවෙන්නා වූ හානිය වළක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කියන කාරණේ මූලික කර ගැනීමටත් ඒ සඳහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්ති රාමුව හදලා ඒ තුළින් විදේශ රටවල් සමග වෙළඳ ගිවිසුම් වලට අනුගත වෙන්න කියන කාරණය මූලික කාරණයක් මේ අපගේ ඉල්ලීම් වල. ඒ වගේම රජයේ නව බදු ප්‍රතිපත්තිය තුළින් රෝගීනොත් වෛද්‍යවරුනොත් ඇතුළු සමස්ත සෞඛ්‍ය ශේෂ්ත්‍රයට ඇතු වෙලා තියෙන බලපෑම සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරපු කරුණු වලට සාධාරණ විසඳුමක් ලබා ගැනීමත් මේ සඳහා බලපාපු ප්‍රධාන කාරණයක්. ඒට අමතරව මේ ජාතික වැටුප් ප්‍රතිපත්තිය ඔබතුමාලා දන්නවා මේ රටේ ජාතික වැටුප් ප්‍රතිපත්තිය බිහි කිරීම සඳහා රාජ්‍ය සේවකයන් අතිවිශාල කැපකිරීමක් කරා අවුරුදු ගණනාවක් තිස්සේ කරන ලද ඉල්ලීම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි ජනාධිපති කොමිෂන් සභා හරහා තමයි මේ ජාතික වැටුප් ප්‍රතිපත්තිය රාජ්‍ය සේවයට අඳුනලා දුන්නේ. නමුත් මේ වෙන විට අපිට පෙනී යනවා මේ ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් කටයුතු සිදු කරන බවට ඒ අනුව නැවත වාරයක් රාජ්‍ය සේවය උද්ඝෝෂණ වැඩවර්ජන දක්වා තල්ලු කිරීමේ උවමනාවක් මේ දේශපාලඥයන් ඉටු කරන බවක් තමයි පෙනී යන්නේ. ඒ නිසා ඊට විරෝධය පළ කිරීමක් වශයෙන්ුත් මේ වැඩවර්ජන ක්‍රියාවලිය අපි පාවිච්චි කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයට අදාළ දීමනා සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් ඉල්ලලා දැන් දිගින් දිගටම කරුණු ඉදිරිපත් කරනවා. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් සිදු කරන බව පෙනී යන්නේ. ඒ වගේම වෛද්‍යවරුන්ගේ දීමනා, වෛද්‍යවරුන්ගේ ළමුන්ට පාසල් නොලැබී යාම ඇතුළු ඍජුව වෛද්‍යවරුන්ට බලපාන කරුණු ගණනාවක් මේ වැඩවර්ජන ක්‍රියාවලිය තුළ අපි අන්තර්ගත කරලා තියෙනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා කරුණු ඉදිරිපත් කළා සාකච්ඡා මාර්ගයෙන් ලිඛිතව ඉදිරිපත් කරපු කරුණු වලට අවධානය යොමු නොකිරීම තුළින් සිදු ඇති අසාධාරණයට අවධානය ලබාගෙන බලධාරීන් මේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳීම සඳහා යොමු කිරීමට අවශ්‍ය යොමු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමත් ඒ වගේම රටේ දැවන ප්‍රශ්න දේශපාලඥයන් විසින් හඳුනාගෙන ඒවාට විසඳුම් සැවීම සඳහා මූලිකත්වය ලබා දිය යුතුයි කියන කාරණේ ඉස්මතු කිරීමත් මේ තුළින් සිදුවෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට මේදී මූලික කාරණයක් ඉදිරිපත් කරන්න ඕනේ. අපි මෙතෙක් කල රජයේ වෛද්‍ය නිදාන්ගේ සංගමයේ විදිහට අවුරුදු 90ක් තිස්සේ අපේ කරුණු දැක්වීම් නැත්තම් වැඩවර්ජන ක්‍රියාවලීන් ඇතුළු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් සෑම විටම අපි අරන් තින්නේ ප්‍රතිපත්ති කාරණා ප්‍රතිපත්තිමය කාරණා මුල් කරගෙන. මේ අවස්ථාවෙත් අපි දැන් කතා කරනවා සිංගප්පූරු ගිවිසුම ගැන. මේ සිංගප්පූරු ගිවිසුමේ අඩංගු කරුණු කාරණා ගැන නිසි අධ්‍යයනයක් කළා. ඒ තුලින් වෘත්තිකයන් විසින් වශයෙන් අපි දැක්ක අඩුපාඩු, ඒ තුලින් රටට වෙන අගතිය, ඒ තුලින් සේවා ශ්‍රේෂ්ඨයට වෙන අගතිය, ඒ තුලින් මේ රටේ
අහිංසක ජනතාවගේ රැකියාවලට වෙන අගතිය සහ අනාගතයේ මේ රටට ආර්ථික දේශපාලන සංස්කෘතිය මේ වශයෙන් පමණක් නොව නීතිමය වශයෙන් පවා අන්තර්ජාතික අධිකරණවල ඇතිවෙන්න පුළුවන් භයානක තත්ත්වයන් පෙන්වා දීම තමයි අපි වෘත්තිකයන් වශයෙන් මේ සිංගප්පූරු ගිවිසුම තුලින් සිදු කරේ. එතකොට මේක කියනකොට මේ කරුණු රටට ඉදිරිපත් කරනකොට අපි දකිනවා දකින්නවත් හිටියේ නැති මේ රටේ එහෙම දේශපාලඥයෝ හිටියදවත් කියලා දන්නේ නැති ඇමතිවරු නියෝජ්‍ය ඇමතිවරු ඉස්සරහට ඇවිල්ලා කටේ හයිය ඇඟේ හයිය පෙන්නනවා. සමහරට ඒගොල්ලොන්ට මේක අවස්ථාවක් වෙන්න පුළුවන් රට හමුවට පැමිණෙන්න ජනතාව ඇතුළට පැමිණෙන්න අපිත් ඉන්නවා කියලා පෙන්න ගන්න. නමුත් ඇවිල්ලා කියන්නේ දැන් මේගොල්ලෝ ඇවිල්ලා රටේ ඒගොල්ලෝ දියුණුවක් කරන එකක් ගැන නැත්තම් සංවර්ධන ක්‍රියාමාර්ගයක් ගැන නැත්තම් රටේ ප්‍රගතියට නැත්තම් ජනතාවගේ ප්‍රගතියට යම්කිසි ක්‍රියා ගන්නා වූ ක්‍රියාමාර්ගයක් ප්‍රතිපත්තියක් ගැන කතා කරලා පුවත්පත් ඉස්සරහට ටීවී ඉස්සරහට ඇවිල්ලා කතා කරනවා නම් ප්‍රශ්නයක් නෑ. මේගොල්ලොන්ට ඉස්සරහට ඇවිල්ලා කතා කරන්නේ මේ ප්‍රතිපත්තිමය කාරණා ගැන බුද්ධිමය විද්වත් මතයක් ඉදිරිපත් කරන අයට මඩ ගැහිම බියවැද්දීම ඔවුන්ගේ හයිය පෙන්වීම වැනි කාරණාවලට. ඉතින් බොහොම කනගාටුවක් ඇති වෙනවා මේ වගේ දේශපාලඥයන් රටක් පාලනය කිරීම සඳහා ජනතා නියෝජිතයන් වශයෙන් පත්ව සිටීම ගැනත්. ඒ කෙසේ වෙතත් අපිට මේ දේශපාලඥයන්ගෙන් මේ සිංගප්පූරු ගිවිසුම ගැන කතා කරොත් මේ අපේ වැඩවර්ජන ක්‍රියාවලියේ තියෙන ප්‍රධාන ඉල්ලීමක් වෙන සිංගප්පූරු ගිවිසුම අත්සන් කිරීම තුළ ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම කියන කාරණය ගත්තොත් මේ දේශපාලඥයෝ අපිට පේන්නේ කිසිම වෙලාවක මේ ගිවිසුමෙන් ඉදිරිපත් කරලා තියෙන කරුණු ගැන අපි කියන්නා වූ අපි අවධානය යොමු කරන්නා වූ දේවල් ගැන කතා කරනවා. මේ ගිවිසුම තුළින් මේ රටේ මුහුදයි ගොඩබිමයි අහසයි තුනම ගෙඩි පිටින් සිංගප්පූරුවට ලියලා තියෙනවා. ඒක ගැන ඔය දේශපාලඥයන්ගේ කට ඇරෙන්නේ නැහැ. එතකොට මේ රටේ රැකියා ටික සේවා ශේෂ්ත්‍ර ඉතිහාසයේ පළවෙනි පාරට මේ ගිවිසුම තුළින් ඇරලා තියෙනවා. විවෘත කරලා තියෙනවා. සිංගප්පූරු ජාතිකයන්ට විතරක් නෙමෙයි සිංගප්පූරු හරහා ඉන්දියානු බංග්ලාදේශ චීන පකිස්තානු ඇතුළු ඕනෑම රටක පුරවැසියෙකුට ඇවිල්ලා මේ රැකියා කරන්න පුළුවන් හැකියාව විවෘත කරලා තියෙනවා. හැබැයි ඒක ගැන කතා කරන්න මේගොල්ලෝ කට ඇරෙන්නේ නැහැ. මේගොල්ලෝ මහජන නියෝජිතයෝනි. ඒතර මහජනතාවයට වෙන හිරිහැරයක් ගැන කතා කරන්න එපා. නමුත් ඒක ගැන කතා කරන්නේ නැහැ. ඒක ගැන කතා කරන අයට කියනවා විරුද්ධවාදියෝ කියලා. දේශපාලනය කරනවා කියලා. මේක තමයි එවැනි දේශපාලඥයන්ගේ දැනුම. ඔවුන් තමයි මේ මහජනතාව නියෝජනය කරන්න යන්නේ. ඒතර මේ ගිවිසුමේ තියෙනවා මේ රටට බදු ආදායම පමණක්. මේ ගිවිසුමට අනුව මේ රටේ බදු ආදායම පමණක් වර්ෂයකට රුපියල් මිලියන 1600කින් අහිමි වෙනවා. කොහේක ගැන කතා කරනවා? අපි දැක්කේ නැහැ මේක ගැන කතා කරනවා. දැන් මේක ගැන විරුද්ධව ඇවිල්ලා කතා කරන්න ඕනේ රට ගැන කතා කරන්න එපා. මහා තමුන්ව පත් කළේපු මහජනතාවට සිදුවන අගතිය ගැන කතා කරන්න එපා. කෝ රුපියල් මිලියන 1600 ගැන කතා කරනවද? ඒතර මේ ගිවිසුම තුලින් මේ රටේ ගොවියට මේ රටේ දීවර කර්මාන්තය කරන කෙනාට මේ රටේ සිල්ලර වෙළඳාම කරන කෙනාට මේ රටේ අනිකුත් වෙළඳාම් කරන අයට තමුන්ගේ රැකියාව පමණක් නෙවෙයි ආදායම් මාර්ගයම විනාශ වෙලා පවුල් පිටින් විනාශ වෙන එක ගැන කතා කරනවද? කොහොමගේ ඒව ගැන අදහස් ප්‍රකාශ කිරීම නැත්නම් ඒවට විරුද්ධ වීම නැත්නම් ඒවා නිවැරදි කරලා දීම ගැන කතා කරනවද? කතා කරන්නේ නැහැ. ඒව ගැන අදහසක්වත් නැහැ. එතනින් ගියාම මේ ගිවිසුම තුලින් විද්වතුන් විසින් පෙන්වලා දෙන කාරණා අධ්‍යයනය කළා විද්වතුන් ඉදිරිපත් කරනකොට ඒක එක තැනකට ලඝු කරන්න හදන. ඒ වට දක්ෂයි. බොහොම දක්ෂයි. මේ ගිවිසුම ගැන සිංගප්පූරු ගිවිසුම ගැන විරෝධතාවය ප්‍රකාශ කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විතරක් නෙමෙයිනේ. වෛද්‍යවරුන් විතරක් නෙමෙයිනේ. ඉංජිනේරු සංගම්, නීතිජ සංගමය, තාක්ෂණවේදීන්ගේ සංගම්. ඊට අමතරව මේ රටේ තියෙන ප්‍රබල වෘත්තීය සමිති. දුම්රිය සේවකයන්, බැංකු සේවකයන්, රේගු නිලධාරීන්, වෘත්තිකයන්, නිදහස් මතධාරීන්, සිවිල් සමාජ සේවකයන් ඇතුළු රටක් මහජනතාවක් මේ ගැන විරෝධය පළ කරනවා. ඒක ගැන කතා කරන්නේ නැහැ. මහජනතාව වෙනුවෙන් පෙනී හිටින්නේ නැහැ. හැබැයි
ඒ කරුණු ඉස්මතු කරලා පෙන්නන වෘත්තිකයන්ට එරෙහිව ඇඟේ හැයයි කටේ හැයයි පෙන්නන්න මාධ්‍ය ඉස්සරහට එන්න බොහෝම හැකියාවක් තියෙනවා. රටක මහජනතාව මහජන නියෝජිතයන් වශයෙන් පත් කළා ඇමතුවරුන් වුණාම බලාපොරොත්තු වෙන්නේ අඩුම ගානේ තමන් ඉන්න ප්‍රදේශයට සේවයක් කරන්නනේ. ඒව ගැන කතා කරන්නකො අඩුම ගානේ. කිවිසුම ගැන කරුණාකරන අධ්‍යයනය කරන්න තේරෙන්නේ නැත්නම් ඒකේ තියෙන දේවල් කියවලා අවබෝධ කරගන්න තේරෙන්නේ නැත්නම් ඒකේ වාසි අවාසි කියා ගන්න තේරෙන්නේ නැත්නම් ඒකෙන් රටට සිදුවෙන හානි වළක්ව ගන්න ක්‍රමේ තේරෙන්නේ නැත්නම් ඒවා දන්න අයත් එක්ක කතා කරන්න තේරෙන්නේ නැත්නම් අඩුම ගානේ තමුන්ගේ ගමේ ඉන්න තැන සංවර්ධනය ගැනවත් කතා කරන්නකො. එහෙම නැති පිරිසක් තමයි මේ ඉස්සරහට ඇවිල්ලා ඒ මොකුත් ඔන්න ඇමතිවරයෙක්නේ ඇමතිවරුනේ මේ ගැන කතා කරන්නේ. දැන් මේ සිංගප්පූරු ගිවිසුමට කැබිනට් අනුමැතිය ගත්තයි කියනවා. ඒතර පැහැදිලිව මාධ්‍ය වලින් වෘත්තිකයන් ඇතුළු සියලු දෙනාම පෙන්නලා තියෙනවා කැබිනට් අනුමැතිය ගත්ත එකේ තියෙන ගැටලුකාරී තත්ත්වය. නියමාකාරයෙන් කැබිනට් අනුමැතිය ලබාගෙන නැති බව පැහැදිලිව පෙන්නලා තියෙනවා. එතකොට ඇමතිවරයෙක් වශයෙන් ලැජ්ජාවට පත් වෙන්න ඕනේ නැද්ද? තමුන්වත් දන්නේ නැති අස්සංකරණකම් දන්නේ නැහැ නේ කවුරුත්. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් ටික දන්නේ අස්සංකරණකම්. අස්සං කළත් මාස ගාණක් ගියා වෙබ් අඩවිය පළ කරන්න. වෙබ් අඩවිය පළ කරලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. මේ රටේ මව් භාෂාවන් වල සිංහල දෙමළ භාෂාව වලින් තාම පරිවර්තනය කළා නැහැ. ඒ කියන්නේ මේ රටේ සමස්ත ජනගහණයෙන් විශාල පිරිසක් මේ ගිවිසුමේ අඩංගු කරනු ගැන අපි කියනකම් දන්නේත් නැහැ. මහජන නියෝජිතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන්නේ ඇමතිවරයෙක් වශයෙන් මේ දේශපාලඥයන්ට බැරිද අඩුම ගානේ මේ කාරණා ගැන කතා කරන්න. කතා කරන අපිට ස්තුතිවන්ත වෙන්න ඕනේ. අපිට බැරිද ඒගොල්ලෝ කරනවා කියලා. එහෙම නැතුව මේක කටේ බලයෙන් ඇඟේ බලයෙන් ආණ්ඩු බලයෙන් මුදල් බලයෙන් විද්වත් වෘත්තිකයන් තමුන්ගේ අදහස් ඉදිරිපත් කිරීම මහජනතාව තමුන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම විරුද්ධවාදී කමක් විදිහට දකින්න එක හැරෙන්න ඔවුන්ට කළ හැකි දෙයක් නැහැ. මේ රටේ ආණ්ඩු වෙනස් කරේ මහජනතාව. ඒක අපි පහුගිය කාලේ දැක්කා. ඔය දේශපාලඥයෝ ඉගෙන ගන්න ඕනි එක. ජනතාවට ඇහුම්කන් දෙන්නේ නැතුව විද්වතුන් කියන කරුණු වලට ඇහුම්කන් දෙන්නේ නැතුව ජනතාවට හානිදායක විදියට වැඩ කරොත් ජනතාව ආණ්ඩු ගෙදර යවනවා. ඒකට අපිව පටලව ගන්න එපා. අපි කරුණු ඉදිරිපත් කරන අය. අපිට ඔය චෝදනා රජය වෛද්‍යනිලයන්ගේ සංගමයට අවුරුදු 90 ආවා. ඉදිරියටත් එයි. හැබැයි එහෙමයි කියලා මේ රටේ ප්‍රතිපත්තිමය කාරණා සම්බන්ධයෙන් කතා කිරීම රජය වෛද්‍යනිලයන්ගේ සංගමයේ දිගටම කරගෙන යනවා. ඒ නිසා ප්‍රතිපත්තිමත පිළිලා අධ්‍යයනය කරමු. අධ්‍යයනය කරපු විද්‍යාත්මක මතත් එක්ක හැප්පෙනකොට දේශපාලනය ගාවගෙන එදා ආණ්ඩුවත් අපිට කිව්ව විරුද්ධ ආණ්ඩුව පෙළන්න යනවා කියලානේ. දැන් මේ ආණ්ඩුවත් ආණ්ඩුවේ ආයත් ඇවිල්ලා කියන ආණ්ඩුව පෙළන්න යනවා. හැබැයි ආණ්ඩුව පෙළුවේ කවුද? ජනතාව. ඒ නිසා අපි ඔය දේශපාලඥයන්ට පැහැදිලිව කියනවා ජනතා හඬට ඇහුම්කන් දීලා රටට ජනතාවට සේවයක් වෙන දේවල් කරන්න තමුන්ගේ බලයට තමුන්ගේ උවමනාවට තමුන්ගේ ලාභ ප්‍රයෝජන වලට වැඩ කරන්න ගිහිල්ලා ගෙදර යන්න වුණොත් රජයේ වෛද්‍යනිලයන්ගේ සංගමයට එකට කරන්න දෙයක් නැහැ. විහිං ආණ්ඩුවේ පෙරලා ගන්න එකට අපිව පටලව ගන්න එක අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා රජයේ වෛද්‍යනිලයන්ගේ සංගමය ඉදිරියටත් මේ කරුණු සම්බන්ධයෙන් අපේ හඬ නගනවා. අපි නිවහල්ව ඉගෙනගෙන නිදහස් ජාතියක් විදියට ඉන්න ඉගෙනගෙන මේ රටේ මහජනතාවට සාධාරණයක් ඉටු කරන්න අවශ්‍ය කරුණු ඉදිරියටත් කරනවා. ඒ යුතුකම අපි මෙතන හිටියත් නැතත් රජයේ වෛද්‍යනිලයන්ගේ සංගමය කියන සංගමයේ ඉන්න ඕනෙම කෙනෙක් ඒ කරුණ ඉදිරියටත් ඉදිරිපත් කරනවා කියන කාරණාව මතක් කරමින් මම අවසන් කරනවා.